සිරිල් උඹ මේක ගොඩ දාගන්න ඕන. පේනවනේ මාමණ්ඩියගේ මූණ. ඕන්ට වඩා hina වෙන්නේ නැතුව ගාන්ට හිටපන්. දුව මට කිව්වා තමුන් ගැන. තමුන් කාලා දෙන්නේ. හන්න තියෙනවද? හා? ඔය මොනවද අහන්නේ? ගොංජෝක් නොදා හරියට උත්තර දීපන්. කාලා ආවේ මොකද? මොකද රස්සා? මම බැංකේ එක වැඩ කරන්න යන්නේ. ගුඩ්. බැංකුව. ගුඩ්. මොකද බැංකුව? මේ ලේ බැංකුවේ වැඩ කරන්න. හා? අර මේ ලේ ගන්න කට් එකම ගහන්නේ. එක්සල්. සමාජ සේවය. අලයිකේ. හොඳයි. දැන් මෙලමගේ පවුලේ කට්ටිය දන්නවද මේ සම්බන්ධය ගැන? මොකද? බැන්දර පස්සේ මේ ගෙදර තමයි ඉන්නේ. ඔව් අංකල් මං කියලා තියන්නේ මම තාත්තට කෝල්යක් අරන් දෙන්නද? නෑ නෑ අවශ්‍ය නෑ. දැන් පුතා පුතා දුව බැන්දර පස්සේ පුතාගේ බඩු වලට මොකද වෙන්නේ? හරි නේද දැන් ටොපිය? උඹට කිව්ව ඔය වගේ වැඩ කරනකොට අනිවාර්යයෙන්ම මිනිහා ගිය සතින් උඹ ෆලෝ කරන්න ඇති. දැන් ඉතින් බුම්මැට්ට වගේ බලාගෙන ඉන්න නැතුව සමාව ගනින්. කියපම් බැන්දර පස්සේ මේ වැඩ ඔක්කොම නවත්තනවා කියලා. මං අහන්නේ ගෙදර බඩු මුට්ටු මොකද කරන්නේ මෙහෙ ගේනවද? ඒක තමයි මේ මං අංකල් කැමති විදියක් කරමු අංකල්. ගුඩ්. හොඳයි. මෙන්න ඕනේ එක. පුතා කොල්ලෙක් විදියට ඩ්‍රින්ක්ස් ගන්න එක නම මොකද හිතන්නේ? දැන් ඉතින් මෙච්චර කල් බීපෝ වමාරපම් පුතේ. මෙහෙම ගමනක් තියෙද්දි ඊයේ තුම ගැහුවනේ චානකත් එක්ක. මම හිතන්නේ අන්තර් කොල්ලෙක් වුණාම එහෙම ඩ්‍රින්ක්ස් ගන්න ඕනේ නෑ අන්තර්. නයිස් නියමයි. නියමයි. මෙලමයි තේකක් ගේන්න. මං හොයපු කෙනාම තමයි. මම මේ සම්බන්ධර කැමති. ආ තව දෙයක්. පුතා බල්ලොට බයද? බල්ලොට? ඔය නම් අහන්නේ අනිව උඹ බයගුල්ලෙක්ද කියලා බලාගන්න. පොර නයානම් උඹ මුගටිය කියලා පෙන්නපන්. ඇරලා දාපන් හොඳ බොරුවක්. රම්බෝ වගේ පොරක් විදියට හැසිරියක්. පිස්සු දාක? බංගුවේ බල්ලොන්ට බය. දැන් මේ එනකොටත් අර තාප්පලගේ ඉන්න මුළු පාට බල්ලේ. ආ උගුරානේ. මම දුන්නා පයින් එකක් ගිහින් එහා පැත්තේ තාප්පේ වදින්න. ඔය ගිය ගෙදර ගාගෙන. මම බල්ලොන්ට බය නෑ. තුගුරු පාට බල්ලේ. ඔව් ඔව් මේ මෙතන මේ පාරද? කලට තුනේ නේ අංක. අනේ මගේ පුතා. මගේ ටොමියා. තොට හෙන ගහනකොට මේ කරපු අපරාධෙට. තෝ දැනගනි ටොමියට මොකක් කර වෙලා තිබුණොත් මං තෝ ඉතුරු කරන්න. මස් මාල්ස් ඔබලා බලු කූඩු වෙදමලා ඇටි කරන්න ගත්ත අපේ ටොමියා මූට වෙඩි තියන්න කියලා ඇයි කියන්නේ ඔයිලා